සිංහල සිනමා අම්බරේ දෙවන තරුමඩුල්ල පෑයූ යුගයයි ඒ. ඒ අතුරින් ආකාශය වඩාත් ඒකාලෝක කරමින් දිතිලූ තාරකාවක්. ජීවරාණි කුරුකුල සූර්ය. නිරන්තරව රසිකයන් පිරිවරාගත් මේ නිලි රචනකින් තොර සිංහල සිනමාවක් ගැන කතා කළ නොහැකි යුගයක් කේ. ඇගේ ඡායාරූප හා පෞද්ගලික තොරතුරු වලින් එදා සිනමා පත්තර පිරී තිබුණා. ජීවරාණි කලාලොවට පියනගන්නේ ගුවන් විදුලියේ ළමා පිටියේ ගායිකාවක් හැටියට. ඒ වන විට ඇය සංගීතයත් නර්තනයත් මනවින් හදාරා තිබුණා. එහෙත් කුඩා කල පටන් ඇය තුළ රංගනය පිළිබඳව වූ නොතිත් ආශාව නැවත නැවතත් හිස ඔසවමින් තිබුණේ. ප්‍රථම රංගනය වේදිකාවෙන් මහා හේනේ රීරියකා කියන වේදිකා නාට්‍ය තමයි මං ඉස්සෙල්ලම රඟපෑවේ. ඊට පස්සේ තමයි මං සංදේශය චිත්‍රපටියේ රඟපෑවේ මේ ලිස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ. ඒකේ මං රඟපෑ බොහොම කුඩා චරිතයක්. තත්පර කිහිපයකට සීමා වුවත් එම රංගනය දිගු ගමනක ආරම්භය වුණා. ඊට පස්සේ තමයි රන්මුතු දුව පැමිණියේ. රන්මුතු දුවට රඟපෑවා. ඉතින් ඊට පස්සේ කියන්නේ පළමුවෙනි වර්ණ චිත්‍රපටිය ලංකාවේ කරපු. ඊට පස්සේ ඉතින් ආයි පිටිපස්සෙ බලන්න හම්බුන්නේ. ඒ ඉදිරිමඟ බොහොම පැහැදිලිව ඈතට වැටී තිබුණු නිසා කෙටි කලක් තුළ චිත්‍රපට 40ක පමණ තම අනන්‍යතාවයේ සලකුණු කරන්නට ඇයට හැකි වුණා. 1966, 67, 68 වර්ෂවලදී නොකනවා ජනප්‍රියත්වයේ කිරුළට හිමිකම් කියූ මේ නිලි රචන ඊළඟ දශකයේදී සිනමාවෙන් පමණක් නොව මව්බිමින්ද සමුගෙන ගියේ රාත්‍රියේ ඈත අහස ඒකාලෝක කොට මොහොතකින් නොපෙනී ගිය වල්ගාතරුවක් වගේ. මම අවසානම වශයෙන් රඟපෑවේ සීතාදේවි චිත්‍රපටියේ. ඒක 78 ආගන්තුක චරිතයක්. නමුත් අවසානම ප්‍රධාන චරිතය රඟපෑවේ 74. ඒකේ කියන්නේ මගේ මහත්මයාත් රඟපෑවා. සුවිශේෂත්වය වන්නේ ඇය සිනමාව හැර යන්නේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි යුගයක වීමයි. මම විවාහ වුණා. විවාහ වෙලා ඉතින් මගේ මහත්මයාට ටික කලක් ඉන්නකොට ලංකාවේ යාට ආසාවක් තිබුණා පිට රටවල ගිහිල්ලා වැඩ කරන්න. ඉතින් ඒ නිසා තමයි මට පිටරට යන්න උනේ. දශක 3ක් නැත්නම් 4ක් නිහඬව ගෙවී ගිහින් සියල්ල මතකයන් පමණය. එහෙත් එහි සුවඳ අදත් හදවත පුරවයි. මහජනයාගේ ප්‍රශංසාව මාධ්‍ය වලින් කියන්නේ ඒක වචනෙන් විස්තර කරන්න මං හිතන්නේ තරම්ම ලේසි නෑ. ඒක ආපහු නැවත ලබා ගන්න බැරි නිසා ඉඳහිට ලංකාවට පැමිණ කෙටි කලක් මෙහි ගත කොට යෑම ඇත්තෙන්ම සතුටක්. එවන් විටක ඇය වට කරගෙන තොරතුරු විමසන සමරුපොත් දිගු කරන රසිකයන් පෙනෙන්න නැහැ. අතරමඟදී හමුවන්නන් බොහෝ දෙනෙක් ඇය නොහඳුනනවා වන්නට ඇති. එහෙත් ජීවරාණි යන නමත් ඇය තැබූ සොඳුරු මුත්‍රාවත් ලාංකීය සිනමාවේ සදාතනික සිහිවටන වී හමාරයි.